अरे हाय कुमार, खेलते हैं। अभी ऑडिशन आरंभ करो। जो राधे जी ने दी ওগুলো দেখতে মৌলিক ভাষেন মামা সাহায্য দিয়ে মেটা বলাপুরুষ পেন্নে সে বাইরে উঠা দিয়ে পিটিবান্ধব বহু দিনে নিরন্তরেন আপে সমূহান তুল আপে নিতর আহান প্রশ্ন তমাই বিষয়ান তোরা গেনিম পিটিবান্ধব। এদের দেন রাধে দিনে দি ওগুলান্ডে এই গেনে දළ හැඳින්වීමක් ඔබ තෝරාගත යුත්තේ කුමන විෂය ධාරාවන්ද? ඒ විෂය තෝරා ගැනීම සම්බන්ධව ඔබ තියෙන වාසිදායක තත්ත්වයන් මොනවද? මෙන්න මේ කියන කාරණා ද විෂය තෝරා ගැනීමේදී අපේක්ෂා කරන අනාගතයේ කරන්න කැමති රැකියාවක් තියෙනවා, ඒ රැකියාවන් සඳහා ඒ විෂය අදාළ වන්නේ කෙසේද? මෙන්න මේ කියන කාරණා ටික තමයි අද දිනේදී මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ විෂයපතයන් පිළිබඳව විෂය ධාරාවන් පිළිබඳව කතා කරද්දී පළවෙනි කාරණය තමයි හැම දරුවෙක්ම දැන් හොඳින් අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දරුවනේ ඔබට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ විභාග කියන බාහිර උපාධිය සඳහා ශේෂ පහක් යටතේ අයිදුම් කිරීමේ අවස්ථාව විතරයි. එතකොට පැහැදිලිව හැම දරුවේ විද්‍යාර්ථයෙක්ම නැත්නම් හැම දරුවෙක්ම මතක තියාගන්න මේ හරහා ඔබට ඒ අදාළ උපාධිය පිළිබඳව අයදුම් කරනවා විනා අයදුම් කරන හැම කෙනෙක්ම මේ සඳහා තෝරාගනියයි කියන උපකල්පනයේ ඉන්න එපා. මොකද දැන් අපි දුමු කලා උපාධිධාරීන් සාමාන්‍යයෙන් 3000ක් වගේ පමණ විතරයි ලංකාවෙම ලියාපදිංචි කරන්නේ. ඒ වගේම තමයි දැන් ඔබ යම් විෂය ධාරාවක් අපේක්ෂා කරනවා නම් ඒ අපේක්ෂා කරන විෂය ධාරාව ඔබට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. ඒකටත් හේතුවක් තියෙනවා. එක විෂය ධාරාවක් සඳහා 750ක වගේ ශිෂ්‍ය ප්‍රමාණයක් තමයි බඳවා ගන්න. දැන් උදාහරණයක් දෙකට ජනසන්නිවේදනය කියන විෂය ගත්තොත් ජනසන්නිවේදනය සඳහා 750යි ගන්න. පැහැදිලිද? ඒ නිසා ඔබට විෂයන් මේ පැහැදිලිව බහුතර දෙනෙක් මම දැක්කා සමහර දරුවෝ දැනටම පන්ති ගැනත් අහලා තිබුණා. කිසිදු අයෙකු දේශන සඳහා සහභාගී වීමට මම දන්නා එක කිතරම් දුරට කාලෝචිතද කියන කාරණේ. මොකද ඔබ තෝරා ගැනීමෙන් අනතුරු ඔබ තීරණ පමනක් ඔබ අදාළ දේශනවලට සහභාගී. එහෙම නැතුව ඔබ දේශනවලට මුදල් හෝ කාලය වියදම් කිරීම නිෂ්කාරණ කාරණාවක් විදිහට තමයි මම දැක්කේ. පැහැදිලිද? ඒ නිසා මුදලාලිලාට ඕන තරම් දේවල් කරන්න පුළුවන් නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න එක දෙයක්, හැම කෙනෙකුටම මේක ආස්ථාව හිමි වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක මුලින් දමම පැහැදිලි කරන්න සින්නොත් 3000ක් පමණයි ලංකාවෙම ගන්න. 3000ක් කියන්නේ මම උපරිමයෙන් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒක විශ්වවිද්‍යාලය තීරණය කරයි අදාළ අධ්‍යයන වර්ෂය තුල කී දෙනෙක් බඳවා ගන්නවද කියලා අභ්‍යන්තර සිසුන් ප්‍රමාණය. ඒ අනුව තමයි කලා උපාධිධාරීන් හෝ ව්‍යාපාර කළමනා කරන වේදී හෝ වාණිජ වේදී හෝ විද්‍යා වේදී හෝ ව්‍යාපාර මේ කළමනා කරන වේදී හෝ උපාධිය සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. පැහැදිලිද? එතකොට මෙතනදී හැම දරුවෙක්ම හොඳින් අවබෝධ කරගන්න මේ විෂය ධාරා විශේෂම කලා උපාධිය පිළිබඳව විෂයන් තෝරා ගැනීම තමයි බහුතර දෙනෙක් අපෙන් අහන්නේ. කොහොමද කොමර්ස් වල ආර්ට්ස් වල මේ සයන්ස් වල ওই ප්‍රශ්න මතුවෙනවා අඩුයි. ඒතකොට දැන් කලා උපාධිධාරීන් කලා උපාධිය හැදෑරීමේදී ඔබ විෂයන් තෝරා ගන්නෙ කෙසේද කියන කාරණයට මම අද දිනේදී පැහැදිලි කිරීමක් ඔබට එකතු කරන්න. අපි දන්නවා විශ්වවිද්‍යාලයේ සඳහා ඔබට ආයුධ කිරීමේ හැකියාවක් තියෙනවා. හැම ඕනම කෙනෙකුට අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ තමයි ඕනෑම අයකුටම විශ්වවිද්‍යාලයේ විභඩ නිල විභඩ වියට පිළිසිලා ඔබට හැකියාවක් තියෙනවා විශ්වවිද්‍යාලයේ අයදුම් පත්‍රය ලබා ගැනීම. www.cdce.kln.ac.lk කියන විභඩ වියට පිවිසීම හරහා ඔබට හැකියාවක් තියෙනවා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ. අපි ක්‍රමිකව ඒ අදාළ තොරතුරු ලබා දීම තුළින්
ඔබට මේ සඳහා ලියාපදිංචි වීම. එතකොට මේ සඳහා ලියාපදිංචි වෙනකොට ඔබ විභාගීය කරපු ගමන් ඔබට හෝම් පේජ් එක. හෝම් පේජ් එකේ තියෙන එක තැනක නව අයිතුම්පත් කැඳවීම 2024 අධ්‍යයන වර්ෂයේ. එතකොට ඒක ක්ලික් කරපුවාම එනවා. මම මේක කල්ලුත් කියලා තියෙනවා. මේ විදිහට ඔබට ඔබ තෝරා ගන්නා උපාධිය පිළිබඳ. දැන් ඔබ මෙතනදී තෝරා ගන්නේ මම අද දිනේදී කතා කරන ශාස්ත්‍රයේදී කොමස් කටි ගොඩක් ඉල්ලීමක් තියෙනවා. මම හෙට දිනේදී ඉගෙන මම කතා කරන්නම්. එතකොට කලා උපාධිධාරීන් නම් අපි ශාස්ත්‍රයේදී සාමාන්‍ය උපාධිය කියන එක ක්ලික් කරා. මේකේ විස්තර විශ්වවිද්‍යාලයේ උපකුලතුමාගේ පණිවිඩය අධ්‍යක්ෂ මේ පණිවිඩ ටික තියෙනවා. මෙතන එනනම් අපි ප්‍රවේශ නිර්ණායක. මෙන්න මේක ඉතාමත් වැදගත් ප්‍රවේශ නිර්ණායක ටික. එක මම කිව්වා මේක වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මේ සොෆ්ට් කොපි එකක් තියෙනවා ඉංග්‍රීසි වලින්. මීඩියම් එක අනුව ඔබට ඩිසයිඩ් කරන්න. සිංහල මීඩියම් එක තියෙනවා. සිංහල මීඩියම් එක ගත්තම මේ විෂය කොහොමද මේකට නිර්ණායක යන අපි තෝරා ගැනීමට නැත්නම් අයදුම් කිරීමට අපිට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ පිළිබඳව මම හිතන්නේ හැම කෙනෙක්ම දැනුවත් ඇති. ඒ මූලික වශයෙන් ස්තුනක් තියෙන ඕනෑම අයකට මේකට අයදුම් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකේ අපිට වැදගත් වෙන දේ තමයි මෙන්න මේ කියන කාරණේ තමයි විෂය නිර්දේශිත කාණ්ඩය කියන එක. දැන් මෙතනදී මම තව දෙයක් ඕගොල්ලන්ට මේ පැහැදිලි කිරීමට කැමතියි. දැන් ඕගොල්ලෝ අයදුම්පත්‍ර පිරවීමේදී බොහෝ දෙනෙක් කාණ එකක් තමයි අයදුම්පත්‍ර කැඳවනකොට දරුවනේ දැන් අපිට ආයතනයක් හරහා ලියාපදිංචි වෙන්නත් පුළුවන්. ආයතනයක් කියලා කියන්නේ දැන් උදාහරණයක් මමත් ඒ දේ කරනවා කියනකොට අපි සර්විස් එකක් විදිහට ඕගොල්ලන්ට ඕගොල්ලෝ කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා මේක ෆිල් කරනකොට වගේ අපි හරහා මේක කරගන්න පුළුවන්. ඉතින් ඒකට ලොකු මුදලක් ඕගොල්ලන් ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එක එක ආයතන හොඳන කීයක් ගන්නවාද කියන කාරණේ සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් මේකට වැය වෙනවා. ශ්‍රමයක් වැය වෙනවා. මේක වගකීමක් ඇතුළු කරන්න ඕනේ. ඒ නිසා යම් මුදල් ප්‍රමාණයක් ආයතන ගන්නවා. මේක ඔබට කරන්නත් පුළුවන්. මොන දේ කරන්නත් කලින් මුලින්ම ඔගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ වැදගත්ම කාරණේ තමයි දරුවනේ ඕගොල්ලොන්ට දැන් මම ඒකට ඒක පැහැදිලි කරලා ඉන්නම්. මේ ආයුධපත කියන කාරණේට ගිහම මේක තියෙනවා ක්විච් ඇප්ලිකේෂන් එක. එතකොට ඇප්ලිකේෂන් එකේදී ඔයගොල්ලන්ගේ NIC නම්බර් එක දෙන්න වෙනවා. දැන් අපි හැමෝම මොකගේ NIC නම්බර් එක ගත්තම මේක ඉස්සරහට යනවා. මේක ගිහපුවම දරුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේක වවුෂර් පත අරගෙන ඒ වවුෂර් එක බැංක් එකට කියවලා ඒකේ අනිවාර්යයෙන්ම ස්ලිප් එකක්. ඒ ස්ලිප් එකට අනුව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බැංක් මහජන බැංකුවේ ගන්න මෙන්න මේ වගේ ස්ලිප් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට එනවා මේ විදිහ එක එකනාරේ වෙනස් කෝඩ් එකක් එන්නේ. මේ කෝඩ් එක ආවට පස්සේ ID කාඩ් නම්බර් එක මෙතන වැයෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නම ලියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ඉඩ්‍රස් එක ලියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එක ලියන්න ඕනේ. අනේ DDS ටික ඔක්කොම තියෙනවා. DDS එක මොකද්ද කියන එක මේක දිනේ දාලා රුපියල් 1000 ගෙවලා මේ ඒගොල්ලෝගේ ස්ලිප් එකට සීල් එකක් තියාගෙන අන්නේ ඒ ස්ලිප් එක ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න වෙයි. පැහැදිලිද? ඒකේ ඉතාමත් වැදගත් වෙනවා. මෙතනදී අපිට වැදගත්ම කාරණය තමයි මම කිව්වේ විෂයන් තෝරා ගැනීම. විෂයන් තෝරා ගැනීමේදී අපිට වැදගත් කරුණු ගණනාවක් තියෙනවා. දැන් එතනදී පළමු කොටම මතක තියාගන්න රණිය මේ විෂය ධාරාවන් කාණ්ඩ තුනකට දාලා තියෙනවා. හරිද? කාණ්ඩ තුනකට දාලා තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, සිංහල ජනසන්නිවේදනය, බෞද්ධ සංස්කෘතිය. දෙවෙනි කාණ්ඩයේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, පුරා විද්‍යාව, මානව විද්‍යාව, විශ්වකලා විඥාපන විද්‍යාව, සංවර්ධන අධ්‍යයනය, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, සංචරණය, සංස්කෘතිය, සම්පත් කළමනාකරණය, ඉතිහාසය, දර්ශනය තියෙනවා. බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, පාලි, සංස්කෘතය, හින්දි, ජර්මන්, රුසි, මේ රශියා, චයිනා, ෆ්‍රෙන්ච්, ජපාන්, මේ ජපනීස් මේ වගේ ලැංග්වේජස්, ඊළඟට මේ ක්‍රිස්තියානි සංස්කෘතිය, ඊළඟට බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, නාට්‍ය හා රංග කලාව, ප්‍රතිබිම්බ කලාව, ප්‍රාසංගික කලා සංගීතය, ප්‍රාසංගික කලා නර්තනය, දෘශ්‍ය කලා සැලසුම්කරණය, වාග් විද්‍යාව, වාස්තු ශාස්ත්‍රය, සාහිත්‍ය විචාර. මෙන්න මේ ආදී විෂය ධාරාවන් තියෙනවා. දැන් ඔබ යම් කෙනෙකු විෂය ධාරාව තෝරා ගන්නකොට
පැහැදිලි ලෙසම ඔබට මේ කාණ්ඩ වලින් තෝරා ගැනීමට සිදුවේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු ඒ කියන දරුවා ඉන්නවා නම් ඒ කියන දරුවාට පළවෙනි කාණ්ඩෙන් ඔහු කැමති නම් විෂයන් ඔහුට තෝරාගත හැකි පළවෙනි කාණ්ඩෙන් එක විෂයක් විතරයි. ඔහුට දෙවෙනි කාණ්ඩෙන් එක විෂයකුයි දෙවෙනි කාණ්ඩෙන් එක විෂයකුයි කියලා විදියට තෝරා ගන්නත් පුළුවන්. හරිද? ඊවසේ අපි දුමු B කියලා දරුවෙක් කියන. මේ B කියන දරුවාට ඔහු පළවෙනි කාණ්ඩේ අතාරින්. එහෙනම් ඔහු මොකද කරන්නේ? දෙවෙනි කාණ්ඩෙන් දෙකකුත් තුන්වෙනි කාණ්ඩෙන් එකකුත් විදියට ඔහු විෂය තෝරා ගන්නවා. ඊළඟට සී කියන දරුවෙක් ඉන්නවා. සී කියන දරුවා පළවෙනි කාණ්ඩයෙන් දෙවෙනි කාණ්ඩයෙන් එක විෂයකුත් දෙවෙනි කාණ්ඩයෙන් විෂයන් දෙකකුත් තෝරා ගන්නවා. හරි. එහෙනම් ඊට පස්සේ ඩී කියන දරුවෙක් ඉන්නවා. ඒ ඩී කියන දරුවාට උනේ නම් ඔහු ජනසන්නිවේදනයේ පළවෙනි කාණ්ඩයෙන් තෝරා ගන්නවා, දෙවෙනි කාණ්ඩයෙන් දෙකක් සංවර්ධන අධ්‍යයනයයි ජාත්‍යන්තර අධ්‍යයනයයි කියලා තෝරා ගන්නවා. එහෙමත් නැත්නම් තව ඊ කියන ළමෙක් කියනවා. ඊ කියන ළමයා පළවෙනි කාණ්ඩයෙන් සිංහල තෝරා ගන්නවා, ඊට පස්සේ දෙකෙන් එකක්වත් තෝරා ගන්නෑ, තුන්වෙනි කාණ්ඩයෙන් ප්‍රතිබිම්බ කලයි වාස්තු ශාස්ත්‍රය කියන හොඳර මතක තියාගන්න මෙලෙස විෂයන් කාණ්ඩ කරලා තියෙනවා. ඒ කාණ්ඩ කිරීම තුළ ඔබලන්ට පැහැදිලිව මතක තියාගන්න පළවෙනි කාණ්ඩයෙන් ඔබට තෝරාගත හැකි එක විෂයක් වෙත දෙවෙනි කාණ්ඩයෙන් කැමති නම් දෙකක් තෝරා ගන්නත් පුළුවන්, තුන්වෙනි කාණ්ඩයෙන් දෙකක් තෝරා ගන්න, පළවෙනි කාණ්ඩය අතහැරලා දෙවෙනි කාණ්ඩයෙන් දෙකකුයි තුන්වෙනි කාණ්ඩයෙන් එකකුයි ගන්නත් පුළුවන්, පළවෙනි කාණ්ඩය අතහැරලා දෙවෙනි කාණ්ඩයෙන් එකකුයි දෙවෙනි කා තුන් දෙවෙනි කා මේ දෙවෙනි කාණ්ඩයෙන් දෙකකුත් ගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ, පළවෙනි කාණ්ඩයෙන් එකයි දෙවෙනි කාණ්ඩයෙන් දෙකයි තුන්වෙනි කාණ්ඩයෙන් දෙකයි විෂයන් තුනක් ඔය කියන අනුපිළිවෙලට ඔය කියන නීති රීති වලට යටත්ව තෝරා ගත යුතුයි. හරිද? ඔන්න ඔය තෝරා ගැනීම මතක තියාගන්න. හැබැයි ඊළඟට ඇප්ලිකේෂන් එකට ගියාට පස්සේ ඇප්ලිකේෂන් එක ගියාට පස්සේ ඊට වඩා වෙනස් දෙයක් තමයි ඕගොල්ලන්ට ඇප්ලිකේෂන් එකේ දකින්නට ලැබෙන්නේ. දැන් අපි බලමු ඇප්ලිකේෂන් එකේ මොකද්ද දකින්නට ලැබෙන්නේ කියලා. දැන් අපි ගියා මෙතන අයිතුන් පත්‍රයට. අයිතුන් පත්‍රයට අපි ගිහුවාම ඇප්ලිකේෂන් එක පුරවන්න කියන තැනට ගිහුවාම ඔන්න මේ විදිහේ ඇප්ලිකේෂන් එකක් එනවා ඕගොල්ලන්ට. මේ ඇප්ලිකේෂන් එකේ පළවෙනි කාරණේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පුද්ගලික personal details. මේවා ඉංග්‍රීසියෙන් පුරවන්න වෙන්නේ. ඒකේ තියෙනවා full name එක නේද? නෑ, ඔබලා ටයිටල් එක දාන්න බෑ. මහත්මයෙක්ද මහත්මියක්ද, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමක්ද කියන එක. ඊට පස්සේ ඔබලගේ මෙතන සම්පූර්ණ නම දාලා තියෙනවා. විතානගේ හර්ෂ කුමාරදි සිල්ලා. හරිද? නැත්නම් ඔබ ගෙදර චන්දන. හරිද? ඊට පස්සේ ඔබලගේ නීසි වල එක නම. ඊට පස්සේ surname එක. ඊළඟට ජාතික හැඳුනුම්පත් අංකය, බර්ත්ඩේ එක, ඔයගොල්ලෝ ගෑනුද පිරිමිද කියන කාරණය, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ජාතිකත්වය, ඊළඟ පුරවැසි බා ජාතිකත්වය සෝරි, ඊළඟ පදිංචි දිස්ත්‍රික්කය, ෆෝන් නම්බර් එක, මොබයිල් එකයි, හෝම් පැගේ තියෙනවා නම් එක තියෙනවා නම් එක, හරි. ඊට පස්සේ ඊමේල් එකක් අනිවාර්යෙන් හැම කෙනෙක්ම ඊමේල් එකක් දෙන්නම වෙනවා. ඊළඟට ඇඩ්‍රස් එක. ඔය තමයි ඔයගොල්ලන්ගේ බේසික් ඉන්ෆෝර්මේෂන් ටික. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඕ ලෙවල් එක්සෑම් එක ගැන අහනවා. එතනදී ඔයගොල්ලන්ගේ එක්සෑම් ගැන කියන්න, ඉයර් එක කවද්ද එක්සෑම් එක කරේ, ඉන්ඩෙක්ස් නම්බර් එක මොකක්ද. ඊට පස්සේ ඔයගොල්ලෝ මැත්ස් එක මේන් සබ්ජෙක්ට් සම්මාන තුනක් සහිතව විෂයන් හයක් සමත්ද, ඒක ඉයර් සෝන් හොදෙනවා. ඉංග්‍රීසි වලට තියෙන ඔයගොල්ලන්ගේ ග්‍රේඩ් එක, ඒක ෆේල් නම් ෆේල්, සමත් නම් සමත්. දැන් බැරිලාවත් පළවෙනි සැරේ තියෙන රිසර්ච් සීට් එකේ මට ඉංග්‍රීසි සමත් වෙලා නැහැ, දෙවෙනි සැරේ එකේදී මට සී එකක් තියෙනවා නම් ඒක දාන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? මැත්ස් වල මොකද්ද තියෙන්නේ කියන කාරණය දාන්න. ඊට පස්සේ අර ඔයගොල්ලන්ගේ ඕ ලෙවල් එකේ JPG එකක්
අප්ලෝඩ් කරන්න වෙනවා. ඊටසේ ඒ ලෙවලුත් ඔය විදිහට අප්ලෝඩ් කරන්න වෙනවා. රයිට්. දැන් මෙන්න මෙතන ඊට පස්සේ ඔයාලට තියෙනවා විෂයන් තෝරා ගැනීම. මෙන්න මෙහිම විෂයන් තෝරා ගැනීම තියෙනවා. එතකොට දැන් විෂයන් තෝරා ගන්නකොට දරුවනේ මෙතන ඔයාලට කියන කාරණේ තමයි මම කියවනේ විෂයන් ඔබ තෝරාගත්ත විෂයම ඔබට ලැබෙන්නේ නෑ. හරිද? තෝරාගත්ත විෂය ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකත් ඒකෙත් ඕගොල්ලන්ට අපි හිතමු සන්නිවේදනයේ තෝරා ගන්න කෙනෙකුට සන්නිවේදනයේ ඒ වගේ සාමාර්ථයක් තියෙනවා නะ. අන්න එයාට ඒක තෝරා ගැනීම ඒක එයාට තේරෙන්න තියෙන අභිලාෂය වැඩි. 100ක් තියෙනවා නම් එයාට S එකක් තියෙනවා නම් එයාට තේරීමට තියෙන අභිලාෂය ඉතාමත් අවම. හරිද? කෙසේ නමුත් හෝ වේවා ඕගොල්ලන්ට මෙතන පළවෙනි කාණ්ඩයෙන් එකයි පුළුවන්, දෙවෙනි කාණ්ඩයෙන් දෙකයි, තුන්වෙනි කාණ්ඩයෙන් දෙකයි, මේ කියන නිර්ණායකයන් වල යටත්ව කාණ්ඩ තුනෙන් විෂයන් තුනක් තෝරගන්න ඕන. හරිද? එතනදී ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලය අයදුම් පත්‍ර පිරවීමේදී අවස්ථාවක් දෙනවා විෂයන් 15ක් තෝරාගන්න. එතකොට තමන්ගේ අභිමතය පරිදි අදාළ විෂය 15ට ටික් ගන්න. නේද? ඕගොල්ලෝ සෝෂල් කමියුනිකේෂන් වලට වඩාත්ම මනාප නම් ඒක දාන්න. ක්ලික් කරපු ගමන් ඒක. ඕගොල්ලෝ චයිනීස් වලට වඩාත් කැමති නම් ඒක දෙක දාන්න. ඔය විදිහට මොම හරි කමන්නේ විෂයන් 15 ඕගොල්ලෝ තෝරාගත යුතුයි තමන්ගේ අභිමතය පරිදි. එතෙන්දී මොන කාණ්ඩෙන්ද විෂයන් තෝරාගන්න කියන කාරණේ වැඩක් නැහැ. තමන්ගේ අභිමතය පරිදි ඒක තෝරාගන්න. හැබැයි අර පළවෙනි කාණ්ඩයේ, දෙවෙනි කාණ්ඩයේ, තුන්වෙනි කාණ්ඩයේ නියෝජනයක් තුන තෝරාගත්තා නම් වඩාත් හොඳයි. ඒක කැමති විදියක් ඔගොලු විෂයන් 15 තෝරාගන්න. හැබැයි මෙතනදී අපි හිතමු අනිවාර්යෙන් දෙවෙනි කාණ්ඩයෙන්ම 15 තෝරාගන්න එපා. ඒක නම හම් වෙන්නේ පළවෙනි කාණ්ඩයෙන් තෝරාගන්නත් එපා. ඒ තේරෙනවනේ. ඒ අනුව ඔගොලු කැමති 15ක් විෂයන් තෝරාගන්න. දැන් මම මෙතනදී විෂයන් ගැන සරල හැඳින්වීමක් කරන්න. පැහැදිලිද? සමහර විෂයන් පිළිබඳව මට ලොකු පැහැදිලි කිරීමක් යන්න බැරි වේවි. හැබැයි බහුතර විෂයන් පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් කෙනෙක් සමාජ විද්‍යාව තෝරනවා නම් දැන් ඕගොල්ලන් මේ විෂය තෝරා තව මම මෙතනදී තව කාරණා කෙනෙකුට විෂය ගැන අවබෝධයක් අවශ්‍ය නම් දරුවනේ මේ හෝම් පේජ් එකට ගියා. මේකේ විෂය මොනවද, ඒ විෂය පතේට අයත් දේ මෙන්න මෙතන තියෙනවා. ඕගොල්ලන්ට ෆෝම් එකට ගියා. ෆෝම් එකට ගිහපුවාම ඔහුලගේ උපාධිය තෝරාගත්තා. මොන උපාධියද තෝරගන්නේ කියන එක. එතනදී සාහසවේදී උපාධියට ගියාට පස්සේ ඒ සාහසවේදී එකේ තියෙනවා විෂය නිර්දේශය. ඊළඟ පේජ් එකේ තියෙනවා. දැන් මේ විෂය නිර්දේශයට ගිහපුවාම ඔගොල්ලන්ට පුළුවන් පළවෙනි සිලබස් එක අලුත් සිලබස් මොකද සිලබස් IR එක 2024 නේ. 24 කියන එකේ අන්තිමේදී අපි තෝ 22 තමයි ඒක අන්තිම විෂය නිර්දේශය. ඒක තියෙන සෝෂියොලොජි නම් මේ සෝෂියොලොජි වලට අයිති විෂය ධාරාවන් මොනවද? සෝෂියොලොජි එක අපි කරපුවම ඉගෙන සමාජ විද්‍යාව සිලබස් එක. ඒතර පළවෙනි අවුරුද්දේ මෙන්න මේ ඉගෙන ගන්න දරුවෙක් මෙන්න සමාජ විද්‍යාව විෂය නිර්දේශය මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ. මේ දේ මෙන්න මේ මේ සාපලව ගත්තොත් එයා පළවෙනි අවුරුද්දේ සමාජ විද්‍යාවේ මූලික සංකල්ප ප්‍රායෝගික සමාජ විද්‍යාව, දෙවෙනි අවුරුද්දේ සමාජ විද්‍යාත්මක න්‍යාය සංස්කෘතිය හා සංවර්ධන, තුන්වෙනි අවුරුද්දේදී ධර්මාසියතික සමාජය සමාජ පර්යේෂණ ප්‍රපන්න විදියට ඒ උගලන්ඩ මොන විෂය ධාරාවද අධෑරිය යුත්තේ කියන කාරණය මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. හරිද? ඒ විස්තර ටික මොනවද, ඒ විෂය ධාරාව, ඒකට තියෙන විෂය පදයන්, ඉගෙන කතා කරන දේවල්, පත පොත මොනවද උගලන්ඩ කියවන්න තියෙන, ඒ විස්තර සියල්ලම මෙතන තියෙනවා. හරිද? ඒක උග විදියට තෝරා ගන්න පුළුවන්. දැන් මම මොනවා කරන්නත් කලින් මේ විෂයන් ටික ඇයි අපි ඇප්ලයි කරනකොට ඒවැයි තියෙන වැදගත්කම මොනවද කියන කාරණය අපි අවබෝධ කරගන්න අපි දැන් ඒ හින්දා ඒ ගැන සාකච්ඡා කරලා ඉමු. රයිට්. දැන් ඔබ විෂයන් තෝරා ගන්නකොට අපි කිව්වා ඇප්ලිකේෂන් එකට අපි
හරි මම මෙතනින් ඕගොල්ලන්ට කියන්න ඒක කොහොමද එකයි බට ඔගොල්ලෝ සමාජ විද්‍යාව විෂයක් විදියට තෝරා ගන්නවා නම් සාමාන්‍යයෙන් සමාජ විද්‍යාව කියලා කියන්නේ සමාජීය විද්‍යාවට අයත් විෂය ධාරාවක්. මානව සමාජීය විද්‍යාව කියලා කියන්නේ දරුවනේ දැන් සාමාන්‍ය සමාජ විද්‍යාවේ මම කියන්නේ සෝෂල් සයන්ස් කියන එක. මේ සමාජ විෂය කාණ්ඩයටම අයත් කාර්යය. දැන් මානවයා විසින් නිර්මිත සමාජය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරීත්වය ගැන හදාරන විෂය ධාරාවක් විදිහට අපිට සමාජ විද්‍යාව හඳුන්වන්න පුළුවන් සරලව මම කියන්නේ. එතකොට දැන් මේ මෙතනදී මේ විෂය හැදෑරීම තුළ ඕගොල්ලන්ට බොහෝ විට ඔය රජයේ ශේෂ්ඨගත රැකියා දැන් ඔබ දන්නවා සංවර්ධන නිලධාරී කියලා බොහෝ විට නේද කාන්තා කටයුතු ළමා කටයුතු වෙන්න පුළුවන් නේද ප්‍රජා විශෝධක වෙන්න පුළුවන් ප්‍රජා නිලධාරී මේ ආදී විදිහට දැන් ඒ ජුගිස එකක් ගත්තාම මම හිතන්නේ මම දන්න පරිදි ඒ විෂයපතයන් වල සංවර්ධන නිලධාරී 29 දෙනෙක් විතර බොහෝ විට ඔය සමාජ විද්‍යාව කියන එක ශේෂ්ඨ රැකියාවන් සඳහා වඩාත් වැදගත් විෂය ධාරාවක්. මේක ඒ ලෙවල් විෂය ධාරාවක් විදිහට නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වුණා. හැබැයි ඒක මම දන්න විදිහට දිගින් දිගටම ක්‍රියාත්මක වුණාද කියන කාරණය මම හරියටම දන්නේ නැහැ. හැබැයි සමාජ ක්‍රියාකාරීත්වය ගැන සමාජ කටයුතු පිළිබඳ පර්යේෂණ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් මේ සෝෂියොලොජි විෂය හැදෑරීම සඳහා ලැබෙනවා. බොහෝ විට දැන් ඔය රජයේ සංවර්ධන නිලධාරී තනතුරු වලට යන්න ට්‍රයි එකක් දෙනවා නම් මේ සබ්ජෙක්ට් එක හොඳයි. ඒ වගේම තමයි මේ සබ්ජෙක්ට් එක තුළින් සමාජ ක්‍රියාදාමය ගැන හොඳ දැනුමක් එනවා. මේ කිසිම විෂයක් නරකයි කියන්නේ නැහැ. මම මේ විෂය ගැන මා දන්නා පරිදි ඔබට තියෙන වැදගත්කම මෙතනදී පැහැදිලි කරන්න නිසා බොහෝ දෙනෙක් කල් දෙනවා හොඳ සබ්ජෙක්ට් මොනවද නරක සබ්ජෙක්ට් මොනවද මම එකට කමෙන්ට් එකක් දාලා මම එක සමාන ළමයි එකට එනවා අපේ සාහිත්‍ය කතා කරලා දුව එහෙම හොඳ සබ්ජෙක්ට් නරක සබ්ජෙක්ට් කියලා නැහැ හරිද එහෙම නරක සබ්ජෙක්ට් හොඳ සබ්ජෙක්ට් කියලා නැහැ කැමති සබ්ජෙක්ට් එකක් ඕගොල්ලන්ට මෙතනදී හැදෑරීමට හැකියාවක් තියෙනවා සාහිත්‍ය තමලට ඔය මුකුත් නෙවෙයි ගොනු දෙන සබ්ජෙක්ට් එක මත අපිට යැපෙන්නත් වෙනවා ඒකත් මතක තියාගන්න ඊළඟට මනෝවිද්‍යාව සයිකොලොජි එතකොට මනෝවිද්‍යාව කියන විෂය ධාරාව ඇත්තටම මේකත් විශේෂයෙන්ම හොඳ විෂය ධාරාවක් බොහෝ දෙනෙක් අපි ගත්තොත් එහෙම ඔය මේ දැන් මනෝ අපි දැන් කවුන්සලින් කියලා කියන්නේ මේ කවුන්සලින් වගේ ජොබ් එකකට කැමති කට්ටිය විශේෂයෙන්ම දැන් කවුන්සලින් ගත්තාම ඒක ගොඩාක් වෘත්තීය මාර්ගෝපදේශණය වෙන්න පුළුවන් ඊළඟ ඩ්‍රග් සම්බන්ධව වෙන්න පුළුවන් ෆැමිලි කවුන්සිලින් වෙන්න පුළුවන් මේ ආදී විදියට විශේෂයෙන් ගණනාවකට මේ විෂය ධාරාව යෙදෙනවා. ඉතින් මේකත් මිනිස් මනස පිළිබඳව පුද්ගලයා පිළිබඳව සමාජය පිළිබඳව කතා කරන හොඳ විෂය ධාරාවක්. මේකත් ශේෂගත රැකියා විශේෂයෙන්ම ওই කවුන්සිලර්ස්ලාට මේක නේද මාර්ගෝපදේශකයෙකු ලෙස ෆැමිලි කවුන්සලර් කෙනෙක් විදියට යන්න ඉගෙන ගන්න කැමති නම් මේ කවුන්සලින් කියන කෝර්ස් එක මෙසප් විෂය ධාරාව සයිකොලොජි කියන එක මනෝවිද්‍යාව කියන එක හොඳ විෂය ධාරාව. ඊළඟ සිංහල මේක ලැංග්වේජ් එකක්. මේක දන්නවද මම කියන්න ඕනේ. විශේෂයෙන්ම ඒ ලෙවල් දැන් සෝෂියොලොජි සයිකොලොජි ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් වල දැන් ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් වල සයිකොලොජි එක පැත්තකින් එනවා දැන් ස්කෝල් ලෙවල් වල කවුන්සලර්ස් ලග වෙන. එතනදී ස්පෙෂලි මේ කවුන්සලින් සබ්ජෙක්ට් එකක් විදියට තිබ්බා අයට ගොඩාක් චාන්ස් එකක් හම්බුණා. මම දන්නා පරිදි එක්සෑම් වලින් ගන්න. හැබැයි එක්සෑම් වලදී බේසික් ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක වුණා මේ කවුන්සලර් පැත්ත. මොකද අපි ඊට ගොඩාක් දරුවෝ මට මතකයි ඒ ශේෂ්ත්‍රයේ ජොබ් සම්බුණා විශේෂයෙන්ම සබරගොම් පළාතේ මට මතක විදියට අනිකුත් ඒරියාස් වලත් දුන්නා ඒ සබ්ජෙක්ට්ස් එකට. ඊළඟ සිංහල ලැන්ග්වේජ් එකක් ඇත්තටම එක හරි ඒ වැදගත් වෙනවා. මේක ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් වල ටීචින් යන්න ඉන්නවා නම් ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදියට සිංහල කරාට කමක් නැහැ. උතර මතක තියාගන්න ටීචින් යන්න කැමති අය කෙනා නම් ටීචින් යන්න වෙන්නේ ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් එකක් විද්‍යාපීඨය ගිහිලා ටීචින් යන්න. එහෙම නැත්නම් දරුවනේ තමන් ඒ ලෙවල් වලට يعني දැන් සබ්ජෙක්ට් වයිස් ළමයි ඉන්නවා. දැන් සිංහල කරපු කෙනෙකුට ඒ ලෙවල් සිංහල උගන්වන්නත් පුළුවන්. ප්‍රයිමරි වල සබ්ජෙක්ට් එකක් විදිහට සිංහල කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අප රාජ්‍ය පරිපාලන වේවා වෙනත් වූ විභාගවලදී
මේක ලැංග්වේජ් එකක් විදිහට බලන්න. සිංහල කියන්නේ විෂයක්. ඒතකොට අන්න ඒ නිසා සිංහල ඉගෙනගෙන තිබීම ඉතා වැදගත්. හරිද? ඊළඟට මාස් කමියුනිකේෂන් මගේ සබ්ජෙක්ට් එක. මම ඉතින් ඒක වැඩි ගත තුරුල්ලන්නේ ඉතින් මිනිස්සු ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ නේද? සන්නිවේදනයේ ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. මාධ්‍ය ශේෂ්‍රය පිළිබඳව හැදෑරීමට කැමැත්තක් දක්වන ඕන. ඊළඟට අනිත් පැත්තෙන් මොනවද ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදිහට මේක තියෙනවා. ටීචින් යන්න පුළුවන්. මාධ්‍ය කටයුතු වල නියැලීමට කටයුත්තක් තියෙනවා නම් ඒ නැත්තත් ඉතින් දෛනික ජීවිතයේදී තමන්ගේ කාර්යයන් පහසු කරවීමට හොඳ සන්නිවේදකයෙක් වීමට නම් මේ විෂය ධාරාව හොඳයි. හරිද? මම කියන්නේ මගේ විෂය හොඳම විෂය කියලා. නමුත් මේ විෂය ධාරාවක් නරකම නැහැ ගොඩක් කට්ටිය කරන එක. ඊළඟට බෞද්ධ සංස්කෘතියේ BC නේද? මේක A level subject එකක් විදිහට teaching යනකොට ඉතාමත් වැදගත් වෙනවා. එතනින් එහාට මම මොකුත් ඒ ගැන කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් A level වලදී තමා සහ O level බුද්ධාගම වගේ subjects වලදී වැදගත් වෙනවා. ඊළඟට ඒ group 1 වල තියෙන subjects, ඊළඟට A level group 2 වලදී ආර්ථික විද්‍යාව නේද? ආර්ථික විද්‍යාව බොහෝ විට ආර්ථික විද්‍යාව ඉගත් ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදිහට වැදගත් වෙනවා. සමහර අවස්ථාවන් වලදී ආර්ථික විද්‍යාව දරුවනේ බැංකු වගේ කටයුතු වලදී මහ බැංකුවට වගේ තැන් වලදී ආර්ථික විද්‍යාව වැදගත් වෙනවා. හැබැයි එතනදී ඔගොල්ලෝ බේසික් ඩිග්‍රී එක ඉකෝන් කරලා පෝස්ට් ග්‍රැජුවේට් එක ඉකෝන් කරලා තියෙනවා නම් වැදගත් වෙනවා. එහෙම නැත්නම් මහ බැංකුවට යනවා නම් ස්පෙෂල් ඩිග්‍රී එකක් ඕනේ. නේද? ස්පෙෂල් ඩිග්‍රී එකක් නැතුව කෙනෙකුට යනවා නම් බේසික් ඩිග්‍රී එක ඉකෝන් සබ්ජෙක්ට් එකක් විදියට කරලා ඊට පස්සේ ඔහු ඇය පෝස්ට් ග්‍රැජුවේට් එක යාගේ දෙවෙනි පශ්චාත් උපාධි අවස්ථාවේදී ඉකෝන් කරලා තියෙනවා නම් ඒකයි chance එකක් ගන්න පුළුවන්. මේක ඒ ලෙවල් විදියට තියෙන විෂය ධාරාවක්. ඒක ජනප්‍රිය. ඔය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වගේ තැන්වලදී යනකොට ඉකෝන් වගේ සබ්ජෙක්ට් එකක් මේ කටුණු තා එන්නේ ඔගොල්ලෝ. ඒ ලින්ක් එකෙන්ම මේ සබ්ජෙක්ට් එක ඉතා වැදගත් වෙනවා. ඊළඟට ජියෝග්‍රාෆි පොලිටිකල් සයන්ස් මේකත් ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදිහට වැදගත් වෙනවා. ඊළඟට ජියෝග්‍රාෆි ජියෝග්‍රාෆි මම දැන් ටීචින් යනකොට ගොඩාක් හොඳ සබ්ජෙක්ට් එකක්. හැබැයි මතක තියාගන්න මේ ජියෝග්‍රාෆි කරන්න නම් එයා ඒ ලෙවල් වලට ජියෝග්‍රාෆි කරලා තියෙනවා. අනෙක් කිසිදු සබ්ජෙක්ට් එකට මේ කාරණා වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ජියෝග්‍රාෆි කරනවා නම් ඒ ලෙවල් ජියෝග්‍රාෆි කරලා තියෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යන්න කැමැත්තෙන් දක්වනවා නම් ඒ පිළිබඳව අවශ්‍යතාවයක් තියෙන අය ඉන්නවා නම් අන්න ඒගොල්ලන්ට පුරාවිද්‍යාව ආකිලොජි කරන්න පුළුවන්. මානව විද්‍යාව එකත් හොඳ විෂය ධාරාවක්. ඇන්ත්‍රොපොලොජි මේකත් ශේෂ්ඨ කටයුතු වලදී වගේ එක ආකිලොජි වගේ සබ්ජෙක්ට් එකක් විදිහට ඇන්ත්‍රොපොලොජි කරාට කමන්නේ නැහැ. ඒක හොඳයි. ඊළඟට ලයිබ්‍රේරියන් ඉන්ෆර්මේෂන් සයන්ස් විශේෂයෙන්ම පුස්තකාලවල දැනට සේවය කරන අය වෙතත් හෝ ඉදිරියේදී එවැන්නක් පිළිබඳව හෝ පාසල් පුස්තකාලයට හෝ පුස්තකාල ශිෂ්‍යයේ රැකියාවක් කරන අයෙක් වෙතත් අන්න හොඳ සබ්ජෙක්ට් එකක් ලයිබ්‍රරි ඇන්ඩ් ඉන්ෆර්මේෂන් සයන්ස් කියන එක පුස්තකාල හා තොරතුරු විද්‍යාව දෙක සයන්ස් නේ. ඊළඟට ඩිවලප්මන්ට් ස්ටඩීස් සංවර්ධන අධ්‍යයනය කියන එක මේකත් හොඳ නූතන සබ්ජෙක්ට් එකක්. විශේෂයෙන්ම සංවර්ධන කටයුතු වලදී සංවර්ධන නිලධාරියෙක් විදියට කටයුතු කරද්දී මේක වැදගත් වෙනවා. මොකද මේ සබ්ජෙක්ට් එකේ බේසික් ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට එයාගේ පෝස්ට් ග්‍රැජුවේට්ස් වලදී මේ සබ්ජෙක්ට් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඩිවලප්මන්ට් ස්ටඩීස් වගේ එක පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. ඒ නිසා මේක අලුත් සබ්ජෙක්ට් එකක්. ඒකට කිසිම ඒ ලෙවල් ක්වොලිෆිකේෂන් එකක් ඕන වෙන්නේ නැහැ. يعني ඒ සබ්ජෙක්ට් එක මේ විදිහට කරලා තියෙන්නේ නැහැ කියලා. එනි සබ්ජෙක්ට් වලින් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට ඉන්ටර්නැෂනල් ස්ටඩීස් ජාත්‍යන්තර අධ්‍යයනය මේකත් හොඳ සබ්ජෙක්ට් එකක්. පොඩ පොපියුලර් නූතනේදී පොපියුලර් මේ 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 සබ්ජෙක්ට් එකක්. විශේෂයෙන්ම පොලිටිකල් සයන්ස් වගේ සබ්ජෙක්ට් එකක් එක්ක මේක මගේ අදහස නම් වඩාත් හොඳයි. පොලිටිකල් සයන්ස් එක අනිත් පැත්තෙන් සෝෂියොලොජි එක ඒ වගේ තැන්වලදී ඉතින් රටේ ලෝකෙ හොඳට කියවනවා නම් පිටරටක යන්න කැමැත්තක් දක්වනවා නම් එවැනි ශිෂ්‍යයක දැනුමක් අවබෝධයක් තියෙනවා නම් ඒක හොඳ සබ්ජෙක්ට් එකක්. ඊළඟට සෝෂල් ස්ටැටිස්ටික් සමාජ සංඛ්‍යානය කියන එක මේක ඉතාමත්
වැදගත් සබ්ජෙක්ට් එකක්, විශේෂයෙන් මේකට මැත්ස් කරලා තියෙන මේ ඒලෙවල් මැත්, සෝරි ඕලෙවල් මැත්ස් වලට ක්‍රෙඩිට් එකක් තියෙනුනේ. ඉතින් සාමාන්‍ය ස්ටැට් විශේෂයෙන්ම දැන් ඔගොල්ලන්ට සමාජ විශේෂයෙන්ම සංගණන නිලධාරී කියලා එහෙම ඉන්නේ ඔගොල්ලන්. ඔය සමාජ සංගණන නිලධාරී වගේ තනතුරකට ඉල්ලනවා නම් මෙන්න මේ සබ්ජෙක්ට් එක ඩිග්‍රී එකක්, බේසික් ඩිග්‍රී එක වගේම පෝස්ට් ග්‍රේජුවට් එකක් කරලා තියෙනවා හොඳයි මේක. ඊළඟට ටූරිසම් කල්චරල් රිසෝර්ස් මැනේජ්මන්ට් කියන එක, මේකත් හොඳයි. ගොඩාක් සංචාරක ශේෂ්‍රයේ හොඳ රැකියා අවස්ථා දැන් ඉදිරියේදී වෙනවා. හැබැයි මම දැක්ක ගොඩාක් ළමයි මේ සබ්ජෙක්ට් එක හොඳයි රෙකමෙන්ඩ් කරලා තිබ්බා සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන්න කියලා. මම ඒක අනුමත කරනවා. හැබැයි මතක තියාගන්න මේකම හොඳ ඉංග්‍රීසි දැනුමක්. ඊළඟට ටූරිසම් ඒරියා, ටූරිසම් පැත්තට යන්න අදහසක් තියෙන දරුවන්ට මේක හොඳ එකක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම පිටරට යන්න හිතාගෙන ඉන්නවා නම් තමන්ගේ බේසික් ඩිග්‍රී එකෙන් පස්සේ පෝස්ට් ග්‍රේජුවට් වලට ඕගොල්ලෝ ෆොරින් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න ඉන්නවා නම් ඒක හොඳ සබ්ජෙක්ට් එකක්. මේ ටූරිසම් කල්චරල් රිසෝර්ස් මැනේජ්මන්ට් කියන එක හිස්ටරි ඒ සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන්. ඒක වැදගත්. ඊළඟට දර්ශනය, මේකත් ලොජික් වගේ ඒ ලෙවල් වලට කරන්න ඉන්න ළමයි ඉන්නවා නම්, ඒ වගේම පොඩි ඔය සයිකොලොජි පැත්තත් එක්ක කතා කරනවා නම් ඒ වගේ පැත්තකින් දර්ශනය කියන හොඳ විෂය ධාරාවක්, ෆිලොසොෆි. මේක ඒ ලෙවල් වලටත් ලොජික් වගේ උගන්වන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක තියෙන ඕනෑම අයකට. ඊළඟට බෞද්ධ දර්ශනය නේද, ඒකත් ඉතින් මනෝවිද්‍යාව වගේ සබ්ජෙක්ට් එකක් කරන අයකට බෞද්ධ මනෝවිද්‍යාව වගේ එකක් කරගන්න එකත් හොඳයි. බෞද්ධ දර්ශනය වගේ එකක් කරගන්න එකත් එකයි. BC බෞද්ධ දර්ශනය ඒවා ඒ ලෙවල් වලට ගොඩාක් හොඳ සබ්ජෙක්ට්. ආගම දහම, පාලි, සංස්කෘත, හින්දි, ජර්මන්, රෂියා, චයිනා, ෆ්‍රෙන්ච්, ජපනීස් මෙවුවා විශේෂයෙන්ම මෙතනදී ජර්මන් ජර්මන් රෂියන් ජපාන් සොරි ජපනීස් කරනවා නම්, ෆ්‍රෙන්ච් කරනවා නම්, ජර්මන් හරි තෝ වගේ සබ්ජෙක්ට් කරනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නූතන භාෂා ඒකකයේ එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක පාස් වෙන්නම වෙනවා. ටික හොඳට මතක තියාගන්න. මේ ලැංග්වේජ් එකක් කරන එක හොඳයි. ඒ ලෙවල් වලට කරලා තියෙනවා එක වඩාත් හොඳයි. මෙව්වත් ඉතින් ඒ ලෙවල් හොඳ ඕන තරම් ටීචින් එක්සෑම්ස් වලට චාන්සස් තියෙනවා. පෝස්ට් ග්‍රේජුවට් එකකට වැදගත් වෙනවා. ඒ නැතත් ඉතින් දරුවනේ තමන්ගේ මව් භාෂාවට අමතරව තම ජාත්‍යන්තර භාෂාවක් දැන හැඳින ගැනීම ඕනම රැකියාවකට හොඳයි. හරිද? ඊළඟ ක්‍රිස්තියන් කල්චර් ආගමික ආශ්‍රිත දෙයක්, මම වැඩි විස්තරයක් ඒ ගැන කියන්නේ. වෙස්ටර්න් ක්ලාසිකල් කල්චර් එකත් හොඳයි. ඩ්‍රාමා ඇන් තියටර් ඒවල ඩාන්සින් කරලා තියෙනවා නම් සෝරි මේ මොකද නර්තනයේ මොකද මේ නාට්‍ය හා රංග කලාව කරලා තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඊට පස්සේ දෘශ්‍යමය කලා, ඉමේජ් ආර්ට් කියන එක ඔගොල්ලෝ ආර්ට් කරලා තියෙනවා නම්, චිත්‍ර වගේ කරලා තියෙනවා නම්, ෆොටෝග්‍රාෆි පැත්තට යන්න තියෙනවා නම් ওই දෙකම ඉමේජ් ආර්ට් එකයි. අනිත් පැත්තෙන් විෂුවල් ආර්ට්ස් ඩිසයින් කියන එකයි, ওই දෙකම ඉතාමත් වැදගත් හොඳ සබ්ජෙක්ට් එකක්. ඊළඟට මේ මේ පර්ෆෝමින් මියුසික්, ඒ ලෙවල් මියුසික් කරලා තියෙන බී පාසස් තියෙන අයට පුළුවන්. ඊළඟට පර්ෆෝමින් ආර්ට් ඒ ලෙවල් ඩ්‍රාන්සින් කරලා උඩරට හරි පාතරට හරි සමාරකම හරි බී එකක් තියෙනවා නම් එයාටත් අර මියුසික් උත් එමය පෙරදිග වෙස්ටර්න් මියුසික් ඔය ඔහොම තියෙනවා නේද? ඒ වගේ මියුසික් කරලා හැබැයි ඒ ලෙවල් බී දෙක මෙතන පර්ෆෝමින් ආර්ට් ඩාන්සින් වලටයි මියුසික් වලටයි අනිවාර්යයෙන්ම බී පාසස් තියෙන්න ඕනේ ඒ ලෙවල් වල. හරිද? ඊළඟ විෂුවල් ආර්ට්ස් කැමරා පැත්ත, ඒ පැත්ත ඒ සිනමාව ඔය වගේ ශේෂයක් කැමති අදාළ කට්ටියට විෂුවල් ආර්ට්ස් හොඳයි. වාග් විද්‍යාව විශේෂයෙන්ම පරිවර්තන කටයුතු කරන කට්ටිය භාෂාව ගැන ඉගෙන ගන්නවා නම් ඔය ලැංග්වේජ් එකක් ෆොරින් ලැංග්වේජ් එකක් එක්ක ලිංග්විස්ටික් කරනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ අපිට තව මෙතන සාහිත්‍ය විචාරය ගැන අපෙන් කතා කරනවා. ඒකත් ඉතින් ඒ ලෙවල් සබ්ජෙක්ට් එකක් විදියට කරනවා නම් ඒක වඩාත් හොඳයි. ලැංග්වේජ් එකක් එක්ක සාහිත්‍ය විචාරය සිංහලත් එක්ක
සාහිත්‍ය විචාරය වගේ විෂය ධාරාවක් කරනවා නම් ඒක වඩාත් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හරිද? ඔන්න ওই ටික තමයි දරුවනේ මේක විෂයක් විදියට අපි කතා කරනවා නම් අපිට කතා කරන්න තියෙන්නේ. ඒතොර යමෙකුට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විෂයන් තෝරා ගැනීමේදී දැන් අහන්න පුළුවන් උගුලන්ගේ ඒ සම්බන්ධව ගැටලු ටික. මම ඒකට දැන් උත්තර දෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න, මේ විෂයත් එක්ක මේ විෂය හොඳයිද, මේ විෂය ඇදහැරීමෙන් මට මොනවද ලැබෙන්නේ කියන කාරණා. මම සරලව පැහැදිලි කරේ විෂයක් තෝරා ගැනීමේදී ඔබට තියෙන අවස්ථාවන් මොනවද කියන කාරණේ පැහැදිලි කිරීම. නාද තියෙනවද ඔයගොල්ලන්ට අදහසක්? මාය ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාලා මොකක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි මේ දේශනය මෙතනින් අවසන් කරමු. 2 වෙනිසම් එක ඔගොල්ලෝ 2 වෙනිසම් වලට තේරෙනවා නම් 2 1 2 වෙනිසම් එක දරුවනේ ලැංග්වේජ් එකක් කරන්න. මම දන්නේ නැහැ ඔබ ඒ ලෙවල් වල මොනවද කරලා තියෙන්නේ කියලා. ලැංග්වේජ් එකක් කරගන්න පුළුවන් නම් 2 වෙනිසම් එක ඒක වඩාත් හොඳයි. මොකද ඒක තමන්ගේ සබ්ජෙක්ට් එකට වැදගත් වෙන නිසා. එහෙම නැත්නම් ඔය ඩිවලප්මන්ට් ස්ටඩීස්, ඉන්ටර්නැෂනල් ස්ටඩීස් ඒ වගේ සබ්ජෙක්ට්ස්, ඉකෝන, එහෙම නැත්නම් සෝෂියොලොජි, කමියුනිකේෂන් වගේ නරක නැහැ. ඒ වගේ සබ්ජෙක්ට් එකට ඇසෝ මේ සොසයිටි එකත් එක්ක ගැලපෙන, ඒ ශිෂ්‍යට ගැලපෙන විෂය ධාරාවක් හදාගෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඒක තමයි වඩාත් හොඳ කාරණේ විදිහට තියෙන්නේ. ටූරිසම් එක ඇත්තටම යන්න පුළුවන් තවත් සබ්ජෙක්ට් එකක් ඒ විදිහට. හැබැයි ඉතින් ටූරිසම් තෝරාගද්දී හොඳට මතක තියාගන්න තමන් ඒ ඉන්නවා. තමන් ඉස්සරහට ඒ විෂය උඩින් ප්‍රවීණ ඉස්සරහට යෑමට කැමැත්තක් දක්වනවා. දැන් ඒ වගේ කාරණා මම මේ තරහට කියනවා නෙවෙයි. ඒකයි මම කියන්නේ